කොහොමද කොහොමද කට්ටිය හොඳින් කියලා හිතනවා මතකද අපි ඉංග්‍රීසි මෆින් හැදුවා අද මම පෙන්නන්නම් මැක්ඩොනල්ඩ් එකේ පොපියුලර් බ්‍රෙක්ෆාස්ට් මැක් මෆින්ස් ಜಾති 3ක් හදන විදිහ හරියම ලේසි හදන්න ඉතින් අපි කෙලින්ම වැඩේට බහිමු ඉස්සලාම අපි හෑෂ් බ්‍රවුන්ස් ටිකක් හදාගමු පීල් කරලා හොදපු අල ග්‍රෑම් 500ක් හොඳට ග්‍රේට් කරගන්න ඊට පස්සේ අලවල වතුර ඉවත් කරගන්න මේ වගේ හොඳට මිරිකගෙන ඊළඟට මේකට එකතු කරගන්න බීට් කරගත්ත බිත්තරයක් ගාලික් පවුඩර් තේ හැන්දක් අනියන් පවුඩර් තේ හැන්දක් ඒත් එක්කම සීසන් කරගන්න ලුණුයි ගම්බරිස් වලිනුයි ඕගොල්ලොන්ගේ ටේස්ට් එක අනුව දැන් මේ ටික හොඳට මිශ්‍ර කරගත්තට පස්සේ හෑෂ් බ්‍රවුන්ස් හදන්න ලෑස්ති ඊළඟට අපි සොසේජස් පැටි එකක් හදාගමු අවශ්‍ය වෙන්නේ ලිංගුස් නැත්නම් කම්බලන් වගේ සොසේජස් ජාතියක් අර මැද ෆ්‍රෙෂ් ග්‍රවුන්ඩ් මීට් එකකින් කවර් කරපු හමක් තියෙන සොසේජස් පැටි එක හදාගන්න මේ පොත්ත පිහියකින් කපලා මේ වගේ අයින් කරගන්න මොකද අපිට අවශ්‍ය වෙන්නේ මැද තියෙන සොසේජස් මීට් එක විතරයි මෙතන මම එක සොසේජස් එකක් පාවිච්චි කරනවා එක පෝෂන් එකක් හදාගන්න. ඕගොල්ලොන්ට පැටි එක හරි රවුම් හැඩයකට හදාගන්න ඕන නම් මේ වගේ පේස්ට්‍රි රින්ග් එකක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි ලෑස්ති අපේ මැක් මෆින්ස් ටික හදාගන්න. ඉස්සලාම ෆ්‍රයින් පෑන් එකක බේකන් ටිකක් බැදගන්න. බේකන් වල තෙල් තියෙන හින්දා මම තව අමතර තෙල් පාවිච්චි කරන්නේ නැහැ. ඒ ටික බැදගත්තට පස්සේ බටර් කෑල්ලක් හොඳට දිය කරගෙන අපේ බිත්තර ටික බැදගමු. අර මැක්ඩොනල්ඩ් එකේ දෙන විදියට ලස්සන රවුම් හැඩේ ගන්න නම් මේ වගේ පේස්ට්‍රි රින්ග්ස් ටිකක් ඕන වෙනවා. පේස්ට්‍රි රින්ග්ස් වලට හිමින් බිත්තර එක එක දාගෙන මම මේ පෙන්නන විදියට ඊට පස්සේ බිත්තරේ කහමදේ පිහියකින් ඇනලා පොඩ්ඩක් කූරු ගන්න. ඊට පස්සේ මේ ටික සීසන් කරගන්න ලුණු පොඩ්ඩක් පාවිච්චි කරලා දැන් මේ පෙන්නන විදිහට pan එකට වතුර පොඩ්ඩක් දාලා ඉක්මනින් pan එක lid එකකින් වහගන්න. එතකොට බිත්තර ටික හොඳට steam වෙයි. විනාඩි 2 3කට පස්සේ අපේ බිත්තරත් ready. hash browns ටික හදාගන්න pan එකකට olive oil ටිකක් rub කරගෙන අපේ අල mixture එකෙන් මේස හැඳ හැඳ අරගෙන බැදගන්න විතරයි තියෙන්නේ. අර ලස්සන round හැඩේ ගන්න ඕන නම් paste ring එකක් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මම මේ පෙන්වන විදියට ස්පැචියුලා එකක් පාවිච්චි කරගෙන හෑෂ් බ්‍රවුන් එක ෂේප් කරගන්න පුළුවන්. මේවා හිමින් බැදගන්න විනාඩි 7ක් 8ක් විතර එක සයිඩ් එකකට. ඊට පස්සේ සොසේජස් පැටි එකත් හොඳට බැදගන්න ඒකටත් මම තෙල් පාවිච්චි කරේ නැහැ. සොසේජස් මීට් එකේ තෙල් තියෙන නිසා ඊට පස්සේ අපේ ඉංග්‍රීසි මෆින්ස් ටික මැද්දෙන් පළලා හොඳට ටෝස් කරගමු. ඉංග්‍රීසි මෆින්ස් වල රෙසිපි එක මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දානවා වගේම මේ වීඩියෝ එකේ අන්තිමටත් ලින්ක් කරලා දෙන්න. දැන් අපේ මැක් මෆින්ස් ටික හදාගමු. ක්ලාසික් එග් මෆින් එකට අවශ්‍ය වෙන්නේ චීස් ස්ලයිස් එකක්, බේකන් ටිහකුයි, අපේ බැදගත් බිත්තරයක් විතරයි. ෆේමස් එග් ඇන් සොසේජ් මැක් මෆින් එකට අවශ්‍ය වෙන්නේ චීස් පෙත්තක්, අපේ සොසේජස් පැටි එකයි බිත්තරයකුයි. ඊට පස්සේ මගේ ආසම කොම්බෝ එක තමයි චීස් පෙත්තකුයි, බේකන්, හෑෂ් බ්‍රවුන්, ඊළඟට බැදගත් බිත්තරයක්. මේවා උණු උණුවෙන්ම කන්න ඔගොල්ලොන්ගේ කැමති සෝස් එකකත් එක්ක. මම නම් ආස කෙචප් නැත්තම් බාබකියු සෝස්. ඉතින් මේකත් පවුලේ කට්ටියත් එක්ක වීකෙන්ඩ් එකේ හදලා try කරලා බලන්න. මං හිතනවා ඔගොල්ලෝ මේ සිම්පල් මැක් මෆින් රෙසිපි එකට කැමති වෙයි කියලා. Please like එකක් දාලා subscribe කරලා bell notification එකත් click කරන්න. ඒ වගේම මාව Facebook එකේ, Instagram එකේ follow කරන්න. ඔගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්. ආයෙ ළඟදීම හම්බ වෙමු. එතකන් peace.